වාසනා මෝටර් ෂෝ ඔබ වෙත ගෙනීමේ සාදර අනුග්‍රහය වැලිසර වාසනා ට්‍රේඩින් ලංකා සමාගම හයිබ්‍රිඩ් රථකොට ප්‍රමුඛයා වාසනා ට්‍රේඩින් ලංකා වෙතින් පරිසර හිතකාමී හයිබ්‍රිඩ් රථ ඇතුළු ජපාන් රථ ජපානයේ වාහන වෙන්දේසි වලින් කෙලින්ම වාහන මිලට ගැනීමේ හැකියාව බලපොත්‍ර හිමියන්ට සුවිශේෂී මිලට බ්‍රෑන්ඩ් නිව් ජපාන් රථ ශ්‍රී ලංකාවේ ප්‍රථම කැල්ටෙක්ස් වාහන නඩත්තු කිරීමේ අංග නිසා අලුත් වැඩියාව සඳහා අංග සම්පූර්ණ ගරාජය දිනපතා රාත්‍රි 10 දක්වා විවෘතයි වාසනා ට්‍රේඩින් ලංකා පුද්ගලික සමාගම නොම්බර 310 බීගම් පාර නාගොඩ කඳාන දුරකථන 2241 333 අද දවසෙත් අපි සූදානම් ඔබට වාසනා මෝටර් ෂෝ ඉදිරිපත් කරන්න. ඒ නිසා සෑම සතියකම ඔබට ඔබේ වාහන සීනේ සැබෑ කරන්න වාසනා මෝටර් ෂෝ අරගෙන අපි එනවා. ඒ නිසා මේ සාමාන්‍යයෙන් අපි දන්නා ඔබට වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයත් එක්ක අපි මේ වැඩසටහන කරගෙන ඉමේදී ඔබට ඔබේ වාහන සීනේ සැබෑ කරන්න පුළුවන් ආකාරයට ඔබ හොයන සෑම වාහනයක්ම වාසනා ට්‍රේඩින් ලංකා ආයතනයට ඇවිල්ලා ගන්න පුළුවන්. ඒ වගේම ට්‍රේඩ්මී LK කියන වෙබ්සයිට් එකට ගියත් ඔබලට දැක බලා ගන්නට පුළුවන්. ඒ නිසා 2241 333 කියන දුරකථන අංකයටත් විවෘතව තියෙන ඔබට කතා කරන්න පුළුවන්. ඒ නිසා අද දවසේ තියෙන නවීන තාක්ෂණයේ තියෙන සියලුම වාහන ඔබට ගන්නට හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ එළඹෙන්නේ ඔබේ වාහන සීන සැබෑ කරන අඩහෝරාව වාසනා මෝටර් ෂෝ. පරිදි අපිට අද හැකියාවක් තියෙන වාසනා මෝටර් ෂෝ තුලින් අපි අර පහුගිය සතියේද වගේම අලුත් අලුත් දේවල් ඔබට වටහා දෙන්නට අවබෝධය ලබා දෙන්නට ඒ නිසා මේ වැඩසටහන තුළදී අපි ගොඩක් වෙලාවට උත්සාහ කරන එක වාහනයක් විකුණනවට වඩා ඊටත් එහා ගිය දෙයක් වාහනයක් ගන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට තවත් ඊට එහා වාහනය පිළිබඳ දැනුවත් වෙලා ඊට එහා සමාජයේ දැනුවත් වෙලා වාහනය පිළිබඳ දැනුවත් වීම තුළ මම හිතනවා ඔබට ඔබ ගෙවන මුදලට හොඳ වාහනයක් ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන් ආකාරයට වාහනේ ලබා ගන්න පුළුවන් පරිසරය ගොඩනගන එක තමයි මේ වාසනා මෝටර් ෂෝ තුළ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ. ඉතින් ඒ පරමාර්ථය එක්ක තමයි කළමනාකාර අධ්‍යක්ෂතුමාත් නිරතුරුවම ඔබත් සමග කතා බහ කරන්න වැඩසටහන තුළදී ඔබත් සමග එකතු වෙන්නේ. ඒ නිසා දැන් අපි අද දවසත් ඒ කාලය සඳහා තමයි වෙන් කරගෙන ඉන්නේ. ඒ නිසා අදත් කරුණු කාරණා ගොඩක් එක අපිට හැකියාවක් වෙන අපි එතුමත් එක්ක කතා බහ කරමු. මම හිතන්නේ අද අපි කතා කරන්න තෝරගත්ත මාතෘකාවේදී විශේෂයෙන්ම දැන් වාහනයක් ගන්න ඉස්සෙල්ලා වාහනය පිළිබඳ කෙනෙක් දැනුවත් විය යුතුයි. තමන් තෝරා ගන්න වාහනේ මොකද අද වෙනකොට වෙළඳපුරට එන වාහන ප්‍රමාණය දැක්කහම තාක්ෂණය අප්ඩේට් වෙලා එන ප්‍රමාණය දැක්කහම ගොඩක් දෙනෙක් ඒ පිළිබඳ තියෙන අවබෝධය මදි. ඒ නිසා ගරාජ් එකකට ගියත් අද තියෙන ඉතිහාස පහුගිය කාලෙත් එක්ක බලමු අද වෙනකොට ඒවත් නවීකරණය වෙලා මේ නව තාක්ෂණයට බද්ධ වෙන්න ඕනේ. දැන් ඒ නිසා තමයි මම හිතන්නේ වාහනයක් ගන්න ඉස්සෙල්ලා වාසන රේ ලංකා ආයතනයේ මේ තියෙන වාහනයක තාක්ෂණ මෙවලම් පිළිබඳ ඒ වාහනේ තියෙන වැදගත්කම පිළිබඳ අවබෝධය වැදගත් වෙන. ඒ නිසා අද දවසේ අපි තෝරගෙන තියෙන මේ වැගනාර එක කියන වාහනය මම හිතන්නේ ඒ වාහනේ ගන්න කෙනෙකුට මම හිතන්නේ ඒ පිළිබඳව යමක් නොදන්නා කෙනෙකුට මම හිතන්නේ දැනුවත් වීම ගොඩක් වැදගත්. ඔනිලක ඇත්තටම මේ වැගනාර කියන්නේ ඊළඟ සුසුකි වැගනාර. ඇත්තටම ওই වාහනේ ඉතර ලංකාවට අලුත් එකක් නෙමෙයි. ලංකාවේ ඉන්දියාවෙන් සැහැන සුසුකි වැගනාර රථ එනවා ලංකාවට. ඒත් මේක ජපානයේ නිෂ්පාදනය කරලා තියෙන හයිබ්‍රිඩ් සුසුකි වැගනාර රථයක්. ඉතින් ඒක මේ ටික ඉතින් පොඩි අභ්‍යන්තර වෙනසක් තියෙන වාහනේ. ඒ වගේම නීලක මම කියන්න ඕනේ දැන් අපි වාසනා ආයතනේ හැමදාම අලුත් දේ හෙට දේ අද ලබා දෙන එක තමයි කරන්නේ. ඉතින් මේ වැගනාර රථයත්
අපි ඇත්තටම කියන්න ඕනේ දැන් ඒකේ තියෙන විශේෂතා කීපයක් අපේ පාරිභෝගිකයෝ දැනගත යුතු. මොකද දැන් අපේ වෙළඳපොළේ දැන් තියෙන ප්‍රශ්නේ දැන් අලුත් බදුත් එක්ක තමයි හයිබ්‍රිඩ් ඇතු තියෙන්නේ. ඒ කියන්නේ කලින් බද්ද තිබුණේ නිලක 50%. ඒක 80 දක්වා ඉහළ නැග්ගා. එතන මේ වැගන්දාන් රථය 1000cc වලට අඩු එන්ජින් ධාරිතාවක් තියෙනවා. එතකොට ඒ රථය බද්ද 50%යි. එතකොට මේක පරණ බද්දට ගන්න තියෙන වාහනයක්. එතකොට නිලක ඒකේ තියෙන වටිනාකම තමයි වාහනයක් මේ වෙනසත් එක්ක කැළඹිලා ඉන්න පාරිභෝගිකයෙක්ට දෙපාරක් හිතන්නේ නැහැ අපිට මේ මිල අඩුවෙන් ලැබෙන්නේ ඒ වැගන්දාරයේ තියෙන බද්ද පරණ බද්දත් එක්ක. ඉතින් ඒක නිසා ඒක ගැන කිසිම පැකිලීමක් නැහැ. අපි මේ බදු අඩු වෙන්න ඕනේ අර ඒ වගේ තත්ත්වයක් වෙනක අපි ඉන්න ඕනේ එහෙම කිසිම සිතුවිල්ලකට යන්න ඕනේ නැහැ. ඉතින් ඒකත් එක්ක මේ වැගන්දාරයේ තියෙන විශේෂතාවය තමයි නිලක දැන් අපි අපිට මේ වාහන අපි ඇවිල්ලා විකහම අපිට විවිධ ගැටලු එනවා. පාරිභෝගිකයන් විවිධ විෂම මත. ඉතින් ඇත්තටම කියන්න ඕනේ නිලක ජපානය කියන්නේ ලෝකයේ තියෙන දැනට අධි තාක්ෂණ ඉහළම තාක්ෂණයක් තියෙන රටක්. තම වාහන නිෂ්පාදනය කරන්නේ නැහැ. ඒ වාහනේ පාරිභෝගිකය අතර අප්‍රසාදයට පත් වෙන්නේ. ඉතින් ඒකත් එක්ක නිලක අපි කියන්න ඕනේ මේ දැන් මේ වැගන්නා රථයේ ගැන මම සුට්ට පැත්තකින් තියලා කතා කරන්නම් මේ තාක්ෂණය ගැන. මොකද මේ තාක්ෂණය එන්ජින් සීසී එක කියන්නේ එන්ජින් එකේ බෝරකේ ප්‍රමාණය. ඔය එන්ජින් එකේ බෝරකේ ප්‍රමාණය තමයි එන්ජින් සීසී එක කියන්නේ. ඒ වුණාට ඒ එන්ජින් එකේ වාහනයක තියෙන කාර්යක්ෂමතාව දිනු කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. අපි නිකන් කියමු ඉස්සර මම මේ උදාහරණයක් කියන්නේ BMW රථය 4000 එන්ජින් සීසී තුන ඩීසල් BMW රථයක් ඔය 520D ඒ සයිස් ලොකු කාර් එකක් මේ සාමාන්‍ය දැන් 2200 තරම් පොඩි එන්ජිමක් හදලා තමයි දැන් මේ රටේ ඉන්නේ. ඒ කියන්නේ කුලින් පවර් එක ඒව සෑහෙන මේ ටර්බෝ එන්ජින් ටර්බෝ පද්ධතියත් එක්ක මේ තින බලේ ඊටාම නියමිතියක් තියෙනවා. දැන් ඒක අලුත්ම කාර්යයක් හදන 1500cc දක්වා අඩු කළා. ඉතින් මේ තියෙන තාක්ෂණයේ දියුණුව. ඉතින් මේ විසම මත නැති වෙන්න ඕනේ. මොකද හේතුව දැන් අපි ඉන්දියානුවෙන් සුසුකි වැගන්නාරයක් ගන්නටදී හාත්පසින් වෙන ජපානයේ නිෂ්පාදිත වැගන්නාරේ මොකද තාක්ෂණය ගොඩාක් ඉහළයි. ඉතින් මේ වාහනේ 660cc තියෙන්නේ. ඒ 660 හයිබ්‍රිඩ් වාහනයක තියෙන වාහනේ තියෙන එන්ජින් ධාරිතාව උප්පරිම මට්ටමින් තියෙනවා. නිලක මේ 660cc එක්කම මේ වාහනේ අපිට මේ හයිබ්‍රිඩ් එක ක්‍රමවේදයෙන් දෙහිකට පාවිච්චි කරන්න පුළුවන්. එකක් තමයි මේ හයිබ්‍රිඩ් බැටරියෙන් එන බලයෙන් අපිට මේ වැඩි ධාවනයක් අඩු ඉන්ධන ධාවිතයකින් යන්න පුළුවන්. එහෙම නැත්නම් මේ එන්ජින් සීසී තියෙන එන්ජින් බලය ඒක 1200-300 දක්වා බලය වැඩි කරගන්නත් ගන්න. ඒතර ඉන්ධන වලින් එන සහනය අඩුයි බලය වැඩි කිරීම තියෙනවා. ඒ දෙකම තියෙනවා නිලක. ඉතින් අනිත් එක අපි අද මේ වාහනේ බලා ගන්න පුළුවන්. මං හිතන්නේ පවුලට තියෙන හොඳම ගැලපෙන වාහනය. ඒක මොකද ඉස්සරහට අවශ්‍යතාවයකදී 3 දිනකට පවා යැවීම අවස්ථාවක් තියෙනවා. පස්සේ 3 දින 6 දිනකට ඉතාම පහසු ලෙස මේ අපිට අවශ්‍යතාවය වෙච්චලට ඉස්සරහ යන්න ඕන දෙන්නයි සාමාන්‍ය හදිස්සි අවස්ථාවකට පාවිච්චි කරන්න පුළුවන්. මේක නිමාවත් එක්ක ඔබට අපිට මේ රූපරාමලින් දැනගන්න දැක ගන්න පුළුවන් මේ වාහනේ. ඉතින් මේ වගේ පවුලට ගැලපෙන වාහනයක් ඒ වගේම නිලක අපි දැන් ලීසින් සෙන්ටර් දිනය සමාගමත් එක්ක විශේෂ වැඩපිළිවෙලක් හදාගෙන යනවා. දීපක්‍රියත් මේ වාහනේ ව්‍යාප්ත කරන්න මේ සාමාන්‍ය පසු ගෙවීමේ මත ඒ කියන්නේ වාහනයක් අවුරුදු 4කට පස්සේ ගෙවීමේ යම් කිසි ප්‍රමාණයක් ඉතුරු කරලා ගෙවන වාරිකේ ඉතාම අවම මට්ටමින් තමුන්ට දැරිය හැකි මුදලකට සාමාන්‍ය ඉන්දියන් රටයක් ගන්න මුදලටම ගෙවාගෙන යීමේ හැකියාවත් එක්ක මේ හොඳ තාක්ෂණික ජපන් වාහනයක් ගන්න අපි හැකියාවක් ඇති කරන්න අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී. මොකද වාසනා ආයතනය කියන්නේ පාරිභෝගිකයන් සඳහා සුවිශේෂයක් කරන ආයතනයක්. ඒ වගේම තමයි අපි මේ එම වාහනේ කියන උපරිම මේ නඩත්තු කිරීම කටයුතු සඳහා සෑදී පහදින් අපේ වාසනා කෑ ඇතනේ. ඒ වගේම අපේ වාසනා සර්විස් ස්ටේෂන් ආයතනේ අපේ වාසනා මෝටර් ගරාජ් ඒ වගේ වාසනා අපේ අමතර කොටස් අංශයේ. මොකද මේ වාහන අලුත් කිසිම අමතර කොටසක් ඒජන්තවරයෙක් ළඟත් නැහැ. ලංකාවට ඒජන්තවරයෙක් මේ වාහන ගෙන්නන්න නැහැ. ඒතකොට අපි දැනගන්න ඕනේ ඒජන්තවරයෙක් හා සමානව හැසිරෙන මේ වාහනේ අලෙවි කරන්නේ. ඉතින් මොකද පාරිභෝගිකය අපි ළඟට එන්නේ ඒකයි නේද? මොකද ඒජන්තවරයාට ලබා නොදෙන වාහනය අපි බ්‍රෑන්ඩ් නිව වාහනයක් විස ආනනය කළේ විකුණන්නේ ඒජන්තවරයෙක් හා සමාන සේවයක් සපයන්න ඕනේ. එතෙන්දී නේද? මොකද අපි අමතර කොටස ආනනය කිරීම සුවිශේෂ ක්‍රියාදාමයක් තියෙනවා ජපානයේ. සාමාන්‍යයෙන් අපි නැවගත කළා හරි අපිට මාර්ගයෙන් ගෙන්නන්න. ඉතින් ඒ වගේ
ඉතා විදිමත් විදිියකුත්තකද වාසන ඇතන යන්න ඉතින් දැක ගන්න පුළන් අපි සේවා ඇතනය පිළිබඳ අපේම දේවල්. එතකොට ඒ සියල්ලත් එක්කම අපි පාරිබෝක්කි විශවාස එත්තකට අප යන්න නීලක ඇත්තරම අපි මේ වැගන්නාර රටේ ඉදිරියේදී ලංකා පුදුම විදිය ජනප්‍රී. මොකද හේතුව දැන් අපි මේ දැන් ධනප්‍රීලා තියෙන ඉන්දියන් රටත් එක්ක බලද්දි මේක තියෙන තාක්ෂණය සහ මොකද නීලක මේක අපිට ලේසි වෙන්නේ අපිට පුළුවන් දැන් සෙන්ටර්නෑ සායතනත් එක්ක අපි තියෙන පසුගෙවීම වාහන අවුරුදු කාලි වුණාම ගෙවන්න ක්‍රමයක් තියෙන ඒක සහ මේ වාහනේ අපි කිමු කිලෝමීටර් 2000ක් දුවනවා නම් පෙට්‍රල් කාර් එකට ඇදී රුපියල් 3400ක් තෙල් ඉතුරු වෙන. ඔය දෙක තුනම එකතු කරලා වාහනයක් ලබා දීමේ හැකියාව බොහොම ඉහළ නේ. ඒ වගේම තමයි දෙවනි විකිණීම. දැන් පාරිභෝගික කිතන තමුන් දෝලිවල විකුණද්දි තියෙන වටිනාකම ඉන්දියන් රටේ කටදී ගොඩක් ඉහළ මේ සුසුකි වැගන්න රටේ ජපාන් රටේ හයිබ්‍රිඩ් රටේ. ඉතින් ඔක්කොමත් එක්ක අපිට තියෙන ඒ වගේ වාසියක් අපි ඉදිරියේදී ගොඩක් ජනප්‍රිය කරන්නේ. ඒ වගේම අපි වෙළඳපොළ ගැන කතා කරන අද බොහොම නරක තත්ත්වයක ගිහිල්ලා වෙළඳපොළ දැන් බයිසිකල් අලිවි සෑහෙන වැඩි වෙලා තියෙනවා. ඒ වගේම ත්‍රිවිල් 5000ක් හැදලා ලියාපන්තිච්ච එක මාසෙක දැන් 11000කට වැඩි වෙලා තියෙනවා. ඒ වගේම දැන් හයිබ්‍රිඩ් වාහනයක් ගන්න පාරිභෝගිකයෝ දැන් පල්ලෙහාට ගිහිල්ලා 5000ක් 6000ක් අතර දැන් ඉන්දියන් පොඩි කාර්යක නැසිටි ගැල්ට වගේ. ඉතින් ඒ වගේ ඔක්කොම පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේක අපි ඉදිරියේදී කොහොම හරි මේක වෙනසකට දක්වන්න ඕනේ. ඉතින් ඒක වාසනා ආයතනයේ බොහොම කැපවීමෙන් ඒ ගැන වැඩ කරනවා. ඉතින් ඒ ඔක්කොමත් එක්කම නීලක අපි සැහැදී පැහැදී ඉන්නවා අපි පාරිභෝගික සේවයට අපි පළවෙනි වෙන පාරිභෝගිකය. ඉතින් අපි මේ ඉදිරියේදී අපි තව තවත් අපි ඉලෙක්ට්‍රික් කාර් ජනප්‍රිය කිරීමේ විදිහේ වැඩ පිළිවෙලක් තියෙනවා. මේ ආරෝපණ ස්ථාන 100ක් ලංකා වාසනා ආයතනය හරහා ඇති කරන්නේ. දැන් ඒකට පිඹුරුපත් හදලා ඉවරයි. බොහොම වාසියක් දෙකක් ඇතුළේ ක්‍රියාත්මක කරනවා. ඉතින් මේ අපි මේ බදු ගේපාර අතුරු අයෙන් ලැබිච්ච සහනෙත් එක්ක ඉලෙක්ට්‍රික් කාර් වලට අපි ඒක ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ විශාල ලීස්තුගයක් අපේ ආයතනයේ ඉනවා. ඉදිරියේ දෙයිල මිලදී කන්ෆර්ම් දැන් ඇනුම් කරන්නත් පුළුවන්. එනම් වැගන් ආරත සෑහෙන ප්‍රමාණයක් කියලා තමුන්ට ඇනුම් කරන්න පුළුවන් කලින්. ඒ වගේම ඒ වලට ණය පාසල් කලින් හදාගෙන වාහනේ ආපු ගාම ගැනීම හැකියාව අපි දැන් හදලා දීලා තියෙනවා. සෑම සතියකම අපි මේ කතා කරන දේවල් තුල ඔබට අවබෝධයක් ලැබෙන්න ඕනේ. ඒ නිසා ඔබ කොහේ වාහනයක් ගන්න ගියත් ඊට පස්සේ ඔබට වාසන ශ්‍රී ලංකා ආයතනයට අර කිව්වාගේ එන්න පුළුවන්. ඇහිලා වාහනේ ගන්න ඉස්සෙල් ඔබ දැනුවත් වෙලා ඔබට ඒ වාහනේ පිළිබඳ අවබෝධය ලබාගෙන ඔබේ වාහනේ සීනේ සබය කරගන්න හැකියාවක් ඔබට ලැබෙයි. ඒ නිසා තමයි කළමනාකර අධ්‍යක්ෂතුමා නිබඳව මේ පිළිබඳව ඔබව දැනුවත් කරන්න ඔබට අවබෝධයක් ලබා දෙන්න ඔබට වාසන ශ්‍රී ලංකා ආයතනයට ආවට පස්සේ මෙතුමා සමග මුණ ගැහිලා තමන්ගේ අවශ්‍යතාව පිළිබඳව කතා කරලා මම හිතන්නේ තමන්ගේ අවශ්‍යතාව ඉෂ්ට සිද්ධ කරගන්න පුළුවන්. ඒ නිසා අද අපි එතුමාත් එක්ක කතා කළා. මෙතන කතා කරපු දේවල් ඔබට ගොඩක් වැදගත් වෙන්න ඇති. ඔබතුමාට ගොඩක් ස්තුතියි. ස්තුතියි. දැන් අපි සෑම සතියකම ඔබ දන්න ඔබට වාහනයක් ඉන්ට්‍රඩියුස් කරන සතියේ වාහනේ. ඉතින් දැන් අද දවසේත් අපි සාමාන්‍යයෙන් සුපුරුදු පරිදි ඔබට වාහනයක් හඳුන්වා දෙන්න උත්සාහ කරනවා. මේ හඳුන්වා දීමේදී මේ අද දවසේ පෙන්වන වාහනේදීත් ඔබට මම හිතන්නේ ගොඩක් වැදගත් වෙයි මේ දවස්වල වාහන හොයන කෙනෙකුට. ඒ නිසා අද දවසේ මාත් එක්කතු වෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ කතා බහ කරන්න සංවාදයට ඒ වගේම ඔබව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ බෙනට්. ඉතින් ඒ නිසා අපි බෙනට් හම් වෙලා බලමු අද දවසේ මේ හඳුන්වා දෙන වාහනේ තියෙන විශේෂත්වයන් මොනවද කියලා. මේ වැඩසටහන් තුළදී අපි සතියේ වාහනේ ඔබට හඳුන්වා දෙනවා. ඒ හඳුන්වා දෙන්නේ ඔබ ගන්න බලාපොරොත්තු වෙන තියෙන වාහනය පිළිබඳව ඔබ අවබෝධයක් ලබා ගන්න ඕන නිසා. ඉතින් අපි මේ හඳුන්වා දෙන වාහනේ විශේෂත්වයන්, ඒ වගේම මේ වාහනේ ඇති වැදගත්කම, එකම මේ වාහනේ ගන්න ඉස්සෙල්ලා ඔබට දැනුවත් වීම, මේ කියන කරුණු කාරණා ගොන්නත් එක්ක බැලුවම ඔබට ගොඩක් ගැටලුවකින් තොරව එන හිතාගත්ත වාහනේ තෝරා බේරා ගන්න පුළුවන්. ඒ නිසා අදත් අපි සූදානම් ඔබට මේ සෙග්මන්ට් එක තුළදී අද දවසේ හඳුන්වා දෙන වාහනය ඔබට ඉදිරිපත් කරන්න. බෙනට් තමයි අද දවසේ මම තෝරගෙන ඉන්නේ. අපි බෙනට් එක කතා බහ කරලා බලමු අද දවසේ වාහනේ තියෙන විශේෂත්වයන්. නීලක ඔයා කිව්වා වගේ ලංකාවේ දුප්පත් කෙනෙකුට හෝ සාමාන්‍ය මධ්‍යම පන්තියෙකුට පාවිච්චි කරන්න පුළුවන් වාහනේ තමයි සුසුකි එවිලි කියන්නේ. මේ වාහන වර්ග ගොඩකින් ඇවිල්ලා තියෙන සුසුකි එවිලි, ඩයිහත්සු, හොන්ඩා වලින් එහෙම ගොඩක් වාහන ගැට කැමති වාහනයක් අපායතෙන්ට ඇවිල්ලා හැකික්මනින් ඔයාට එක දවසක් තුළ කරගෙන යාමට පුළුවන් කියලා ලීසින් පාස්කන් සෑම දෙයක්ම එකම වාහනයක් අතටින් ඔයගොල්ලන්ට කරගන්න හොඳ වාහනයක් තමයි අද අපි පෙන්නන්නේ. දැන්
විශේෂක්තයක් තියෙනවා. දැන් මේ සුසුකි එවරි එක තමයි අද දවසේ අපි හඳුන්වා දෙන්නේ. දැන් මේ වගේ වාහනමයි දැන් මේ වෙනකොට වාසන රීඩ් ලංකාවේ රාශියක් තියෙනවා. දැන් විශාල තොගයක්ම තියෙනවා. ඔව් ගොඩක් විශේෂයෙන්ම වාහන කියන වර්ග ගොඩකින් ඇවිල්ලා තියෙනවා. කැමති විදියට තෝරා ගන්න පුළුවන් විදිය වාහන තියෙනවා. අත්‍යවශ්‍යම තමුන්ට කැමති විදියට තමුන්ට අවශ්‍ය ඔප්ෂන්ස් මොනවද දාගන්න දේවල් අවශ්‍ය මොනවද ඒ ඔක්කොම අපේ ආයතනයෙන් කරගන්න සීට් අවශ්‍ය සීට් ට්‍රයි කරගන්න ක්‍රෝමියම් ප්ලේට් ට්‍රයි කර ගැනීමට වගේ දේවල් තියෙනවා. ඒ කැමති දෙයක් ඔයාලා අපි එක්ක සාකච්ඡා මාර්ගයෙන් කරන විශාල සේවක සංඛ්‍යාවක් ඉන්නවා. අවශ්‍ය විදියට එක දවසක් ඇතුළත සෑම දෙයක්ම කර ගැනීමට හැකියාව තියෙනවා කියලා මට විශේෂයෙන් කියන්න පුළුවන්. සුසුකි එවරි මේ දිනවල ජනප්‍රිය වෙන්න හේතුවක් තමයි මොකද මේ කුඩා වාහන පොඩි වාහන මේ වෙනකොට ඉල්ලුම වැඩි වෙලා තියෙන නිසා පහුගිය කාලේ වෙළඳපොළේ නොතිබුණාට දැන් මේ වෙනකොට මෙවැනි වාහන සෑම තැනකම දකින්න තියෙන නිසා වාසන ශ්‍රී ලංකාවේ තියෙන විශාල ප්‍රමාණයක් තියෙන ඔබට තෝරා ගන්න. බෙනට් දැන් සාමාන්‍යයෙන් වාසන ශ්‍රී ලංකාවේ තියෙන විශේෂත්වය තමයි දැන් වාහනයක් ගත්තට පස්සේ ආෆ්ටර් සර්විස් එක මම හිතන්නේ වාසන කියා එතකොට සේවා මධ්‍යස්ථානය ඒ වගේම අමතර කොටස් මධ්‍යස්ථාන මතන මෙන්න මේ වරප්‍රසාද ගොන්න තියෙන වෙන ආයතනයක නැති මම හිතන්නේ මෙන්න මේ වාහනයක් ගත්තට පස්සේ අපි ගොඩක් ඉස්සරහට යමු. දැන් මේ වාහනයක් ගත්තට පස්සේ වෙනත් මම හිතන්නේ මෙන්න මේ වගකීම් ටික කෙනෙකුට දෙන්න හැකියාවක් තියෙනවා. ඇත්තම වාසනා ශ්‍රී ලංකා ආයතනයේ ප්‍රධාන දෙයක් තමයි එක වාහනයක් ඇතුළු සෑම දෙයක්ම කර ගැනීමට පාරිභෝගිකයන්ට අවශ්‍යතාවය තියෙනවා. විශ්වාපාත අවචේන රිපෙයරින් සර්විසින් සෑම දෙයක්ම එකම තැනකින් වරස්ත්‍යා දීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඔක්කොම එකම වාහනයක් යටතින් කර ගැනීමට හැකියාව තියෙනවා. අනේ ඒකයි වාසනා ශ්‍රී ලංකාවේ විශේෂත්වය. ඒ වගේම ලීසින් පාසුක එක දවසක් ඇතුළත අපිට ඔයගොල්ලෝ කැමති තැනකින් පුළුවන් අපේ ආයතනයේ අනුබද්ධ ලීසින් ආයතනයක් කරගැනීමට හැකියාව තියෙනවා. ඒ නිසා ගොඩක් වාසනා ශ්‍රී ලංකා ආයතනයේ ගොඩක් කට්ටිය ඇදීගෙන ඉන්නේ අපහසුතාවකින් තොරව වාහනයක් රැගෙන යෑමේ බලාපොරොත්තු එකම තැන තියෙන වාසනා ශ්‍රී ලංකා ආයතනය බව ආඩම්බරෙන් කියන්න පුළුවන්. අපි ආයතනයෙන් නිකම්ම වාහනයක් දෙන්න ඔයාලට අවශ්‍ය විදිහට ඒ වාහනේ අපි තෝරාගෙන අපිට ඔයාට අවශ්‍ය විදිහ මේක උපාංග යොදාගෙන පුළුවන්. බලන්න මේ සීට් සෙට් එක කියන්නේ ඇඩ්ජස්ටබල් සීට් අපිට අවශ්‍ය විදිහට රමන්න දිගාරින්න අවශ්‍ය විදිහට මේ සීට් සෙට් එක ඔයාට හදාගන්න පුළුවන්. පිටිපස්සේ මොකද අලුත් සීට් සෙට් එකක් තියෙනවා. ඔයාට මේ ඩිසයින් නැතුව වෙන අවශ්‍ය විදිහකට අවශ්‍ය අපි කියමු මොකක්ද ප්‍රවාහන පාසුකම් වල මොකක්ද වර්ක්ෂොප් එකක් තියෙන කෙනෙක් නම් ඔයාට ඒ ප්‍රවාහන පාසුකම් තියෙන විදිහට මේකේ අවශ්‍ය විදිහට සීට් ගලවලා අයින් කරන්න පුළුවන් විදිහටත් හදාගන්න පුළුවන්. තමන් ප්‍රායෝගිකයා කැමති දේ තමයි අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ දේ නිසා තමයි වාසනා ශ්‍රී ලංකා අද මෙච්චර ජනප්‍රියත්වයට පත්වලා තියෙන්නේ කියලා මට කියන්න පුළුවන්. එරටට හයිබ්‍රිඩ් හඳුන්වා දුන් වාසනා ට්‍රේඩින් ලංකා වෙතින් වාහන ලොබේ අලුත්ම පෙරළිය ඉලෙක්ට්‍රික් මෝටර් රථ වාසනා ට්‍රේඩින් ලංකා මැදිහත්වීමෙන් චාර්ජින් පොයින්ට් දිවයින පුරාම දිගු කාලින වගකීම සමගින් සියලුම නඩත්තු කටයුතු වාසනා කයා වෙතින් වාසනා ට්‍රේඩින් ලංකා වෙත පැමිණ වාහනයක් පදවා ඔබගේ අත්දැකීම ලබා ගන්න ඔබගේ වාහන සිහිනයට අලුත් මුහුණු වරක් වාසනා ට්‍රේඩින් ලංකා නම්බර 310 මීගම පාර නාගොඩ කඳාන පරිසරයේ වැකගමු රෝගී සුරකිමු. ෂෝතලින් අපි විවිධ කොටස් වලට මේක බෙදා වෙන් කරලා තියෙන තේ නිසා අපේ කලමනාකාර අධ්‍යක්ෂතුමාගේ පණිවිඩය මේ සියල්ල ඔබට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපි දැන් සූදානම් වෙන්නේ වාසනා කියා තුල සිදුවෙන කාර්යභාරය පිළිබඳව ඔබ දැනුවත් කරන්න. අපි බලමු වාසනා කියා එකට ගිහිල්ලා එහි ක්‍රියාන්විතය සහ එහි මූලික අරමුණු මොනවද කියලා ජිතේන්ද්‍ර ඉන්නවා එතන බලාගෙන. අපි ඔහුත් එක්ක කතා කරමු. ක්ෂණ පිළිබඳව කතා කරන්න අද දවසේ මා සමග එකතු වෙනවා වාසනාකයාහි කල්පනාකරු ජීවේන්ද්‍ර අයබන් ජීවේන්ද්‍ර.
ජීවේන්ද්‍ර, දැන් අපි ඇත්තම මුලින්ම මට අහන්න යුතුනේ දැන් අපි කතා කරන වාසනා කියා පිළිබඳව. එතකොට මොකක්ද මේ වාසනා කියා තුළ සිද්ධ වෙන දේ පිළිබඳව අපි කියනවා. හැබැයි පාරිභෝගිකයාට මේ වාසනා කියා තුළ දැනෙන යමක් ඔබලා කරලා